දේශ කරන්න වෛර කරන්න පලිගන්න යන්නේ නැ. අවිහිංසාව තුල මෙත් සිටෙන් ඔබ ජීවත් වෙනවා. ඔබ නිරේතුව දකින්නවා ඔබට මොන වරදක් කළත් සංසාරේ මං එයාට වරදක් කරලා ඇති කියලා දකින්නවා. දැකලා නිරේතුව වනු අනුන්ගේ වරද තුලින් තමන් කුසලයේ ධර්මයේ මතු කළා දකින්නවා. පින්තුනි සංසාරේ අපි අප්‍රමාණ කුසල් ලකුසල් කරලා තියෙනවා. දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලල ඉපදිලා අප්‍රමාණ මනුස්ස හිංසාවන්, මනුස්ස පීඩාවන්, මනුස්ස ඝාතනයන් අපි කරලා ඇති. සත්ව හිංසාවන් අපි කරලා ඇති. ඒවැයි විපාකයන් පටිච්ච සමුප්පන්නව සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුල ගලාගෙන එනවා. එනිසා පින්වතුනි අපිට නිරේතුරුව අපි අකමැති දේවල්මයි දකින්න ලැබෙන්නේ. ඒක හේතුඵල ධර්මයක්. අපි අකමැති දයක් සමාජෙ දකින්නවා නම් ඒ සමාජෙ වරදක් නෙමෙයි. ඔබ කවදාකවත් සමාජෙට වැරදි පටවන්න එපා. අපි අකමැති දයක් දකින්නේ අපේ අකුසල් සංස්කාර නිසාමයි. මේ මොහොතේ ඔබ මේ සංඝයා දකින්නවා පන්සලේ ආරන්නේ කුටිය වැඩ ඉන්න තුල් සිවුර දරාගත්ත මේ සංඝයා ඔබ අද දැක්කත් අනාගතයේ ඔබ සංඝයා හැටියට දකින්නේ තුල් සිවුර අතුරුදහන් වුණා වූ කහපාට නූලක් බැඳගත් කාසායේ කණ්ඩකයි සංඝයා හැටියට දකින්නේ. ඒ කාසායේ කණ්ඩකගේ වරද නෙමෙයි පිංගතුනේ. එදාට තුල් සිවුර දරන්න පින තීන අය ලෝකේ නැහැ. තුල් සිවුර දාපු ස්වාමින් වහන්සේ කෙනෙක් දකින්න පින තීන අය එදාට ලෝකේ නැහැ පිංගතුනේ. ඒ නිසා එතෙන්ට සමාජය යන්නේ අපේ අකුසල් නිසාමයි. ඒ නිසා මේ මොහොතේ සමාජයේ අපි යම් වරදක් දකිනවා නම් ඒ වරද සමාජයේ වරදක් නෙමෙයි, අපේ අකුසල් විපාකයක්. මේ අකුසල් විපාක නිසා අපි තව තව අකුසල් වැඩුවොත් මීට වඩා අමිහිරි දේවලුයි අපිට අනාගතේ දැකන්න ලැබෙන්නේ. ඒ නිසා සමාජයේ අනුන්ගේ ප්‍රතික්‍රියාවන් නිසා කවදාකවත් කේන්ද්‍රීය ද්වේෂය ඇති කරගන්න යන්න එපා. පරිගැණීම ඇති කරගන්න යන්න එපා. සංසාරය පුරාවට පටිච්ච සමුප්පන්නව සංස්කාරපච්චයා විඥාන කියන ධර්මතාවය තුල පිංගතුනේ අපි භවයෙන් භවය අරන් ආපු දැනීම තමයි මේ සකස් වෙන්නේ. කෙනෙක් ඉන්නවා යා කෙනෙක්ව දකිනවා. දකින මොහොතේ මෙයාට ද්වේෂයක් ඇති වෙන්නේ පිංගතුනේ. තව කෙනෙක් ඉන්නවා යා දකිනවා. දකින පළවෙනි දැක්මේදී මෙයා හිතනවා මම මෙයා විවාහ කරගන්නවා කියලා. සංස්කාරපච්චයා විඥාන දැනීම් සකස් වෙන්නේ අතීත සංස්කාරයන්ට අදාළවයි. එනිසා නිරේතුවම අපි අකමැති දෙයක් දකිනවා නම් කවදාකවත් ඒ අකමැති දෙයට ගැටෙන්න යන්න එපා. අපි ගැටුනොත් අකුසලයේ නිසා තව අකුසල් කරගත් අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. මගේ භික්ෂු ජීවිතයේ මේ මොහොතේ කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා මට ඩොක්කක් කැල්ල ගියොත් මම ඒක සිනාමුසු මූණෙන් පිළිගන්නවා පින්තුනේ. මොකද මන් දන්නවා මට ඒ ඩොක්ක ඇන්නේ මන් සංසාරයේ සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙකුට ඩොක්කක් ඇල්ල තියෙනවමයි කියලා පින්වතුනි. අන පටිච්ච සමුප්පන්න වේක මතු කරලා දකිනවා. එහෙම කෙනා කවදාක්වත් වර්තමානයේ අපිට වෙන්නා වූ පීඩනයන්ට ප්‍රතික්‍රියා දක්වන්නේ නැන්නේ. කවුරු ප්‍රතික්‍රියා දැක්වුවත් සුවපත් වේවා කියන තැන අපි නවතිනවා. එයාට යන්න අරිනවා සංසාරයක් පුරාවට අපි ද්වේෂ කරමින් වෛර කරමින් ගහගෙන බැනගෙන අකුසල් කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි මේක සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් දකින්න ඕනේ පිංගතුනේ. මේ භව ගමනේ ආපු මේ දීර්ඝ භව ගමන සම්මා දිට්ඨියෙන් දකින්න කෙනා කවදාකවත් අනුන් නිසා වර්තමානයේ අකුසල් කරගන්නේ නැහැ. එයා නිරේතුරුවම තමන්ට කවුරු ගැහුවත් බැන්නත් තෙරෙව්වත් රැව්වත් පිංගතුනේ සුවපත් වේවා කියලා හිතනවා. නැත්නම් ඒක අනිත්‍යයි කියලා දකිනවා. එයාට යන්න දෙනවා තමන් නවතිනවා පින්වතුනි. මගේ භික්ෂු ජීවිතේ මන් නැවතුණා වූ භික්ෂුවක්. මන් කවදාකවත් අනුන් නිසා එක දශමේකවත් නැවත භවය සකස් කරගන්නේ නැහැ පින්වතුනි. අනුන් ඉරෙව්වා කියලා ඔබ ඔරවන්න යනවනම් අනුන් බැන්නා කියලා ඔබ බනින්න යනවනම් ඒ සෑම මොහොතකම ඔබ අනුන් නිසා භවය සකස් කරගන්නා වූ අවාසනාවන්තෙක් බවට පත් වෙනවා. එනිසා කවුරුන් හෝ ඔබට පීඩා කරනවා නම් ඔහුට යන්න අරින්න ඔබ නවතින්න. ඔහුට යන්න අරින්න ඔබ නවතින්න. බුදුරජාණන් වහන්සේට ගල් පෙරලද්දී බුදුරජාණන් වහන්සේ දේවදත්තට යන්න ඇරියා. බුදුරජාණන් වහන්සේ නැවතුණා. කෝකාලික හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කරද්දී කෝකාලිකට යන්න ඇරියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතුණා. අවසානයේ කෝකාලිත හාමුදුරුවෝ නැවතුනේ පදුම නිරේ පින්නතුනේ.
දේවදත්ත නැවතුනේ අවීචි මහා නිරේ. එනම් ඔබ අනුන් නිසා සංසාරයක් පුරාවට මෙච්චර සංසාරය ඔබ දික් කරගත්තේ අනුන් නිසාමයි. අනුන් ගැහුවා, අනුන් නෙරෙව්වා, අනුන් රැව්වා, අනුන් බැන්නා, අනුන් අසාධාරණයක් කළා. අනුන් නිසාම සංසාරේ දීර්ඝ කරගත්ත අවාසනාවන්ත මෝහබරිත පුද්ගලයෝ අපි. එනිසා මේ මොහොතේ පටන් අනුන්ට යන්න දෙන්න, ඔබ නවතින්න, ඔබ නවතින්න. එහෙම නැතුව මේ ගමන තව යන්න ගියොත් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අනුන් නිසා අපිට යන්න වෙනවා පින්තුනේ. අන්න අවිහිංසා අව්‍යාපාද සංකප්පය